අනුවේ දශකයේ මම දවසද්දා ස්විස්සලන්තයට ගියා. මං ගිහින් එතන එවලේ නිවාඩුවකට ගියේ මගේ පියාගේ මිත්‍රයෙක්ගේ ගෙදෙට්ට. මං එහෙ ගිය ඇද්දී එතුමා මට කිව්වා, හොඳන් හැන්දෑවරුවේ පොලිසිය එක්කෙනෙක්ගේ ඔබතුමාව හම්බ වෙන්න. මං ඇහුවා ඇයි කියලා. පොලිසිය එන්නේ නෑ, අපේ සිරිතක් තියෙනවා, කවුරු හරි පිට ගම් කාරයෙක් අපේ ගම්වලට එනවා නම්, නගරවලට එනවා නම් අපි එක්ක ඉන්න, අපි එක පොලිසියට වාර්තා කරන්න උවමනයි. ඉතින් ඔබතුමා එනේ එන අවස්ථාවේදී මං කිව්වහම ඔබතුමා තමයි ඒ කාලේ සභානායක, ආණ්ඩුවේ සභානායක කියලා එතුමා හිතුවා වැඩිපුර ආරක්ෂාවක් මට දෙන්න ඕනේ කියලා. ඒ දවස් කීපෙම කිව්වා පිටින් කණ්ඩායම් එනවා නම් ආසියානු කණ්ඩායම්, එහෙනම් ඒ ගැන එයාට වාර්තා කරන්න කියලා. ඉතින් මං කිව්වා කමන්නෑ කියලා. හැන්දෑවේ මුණ ගැහුණා, මෙයා ඔය කාරණා ගැන කියලා. ඇත්ත වශයෙන්ම එයාට ඕන උමනා වෙලා තිබුණේ මාව හම්බෙලා ලංකාවේ තත්ත්වය මොකද්ද කියලා හොයාගන්න. ඉතින් අපි ටික වෙලාවක් කතා කළා ඉවර යුද්ධයන විදිහට, එහෙම ත්‍රස්තවාදය ගැන කියලා. එතුමා ගිය අයත් කියන්නේ ඒ රටවල්වල මේක හැමදාම ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි පිටින් එනවා නම් කවුද කියලා හොයාගන්නවා. ඉතින් එයාට ත්‍රස්තවාදීන්ට එන්න අමාරුයි, මද්‍රව්‍යගේන්ට අමාරුයි. ගමේ යම් කිසි කාරණයක් ඇති වුණොත්, ඒක වෙනස් වුණොත් කෙලින්ම පොලිසිය දන්නවා, ඕනම් පොලිසිය ඉඳන් ඉහළටම යනවා. ඉතින් මේ ප්‍රජා පොලිස් කොමේ තමයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. අපි මේක ආරම්භ කරනවා, ටික කාලයක් යනවා ප්‍රජා පොලිසිය වැහෙනවා, ආපහු පටන් ගන්නවා මේ කොමිටි ක්‍රමය. ඉංගලන්තෙත් මේවා තියෙනවා. හැම ගෙදරකම කවුද ඉන්නේ කියලා ඒගොල්ලෝ දැනුවත් කරනවා. සම්බන්ධයක් තියෙනවා පොලිසියේ නිලධාරී හා ඒ ගෙවල් 10ක් 15ක් ඉන්න එක එක පුද්ගලයෙක් සමග. යුරෝපේ රටවල් ගණනාවක නොපෙනී මේක තියෙනවා. ඒ තොරතුරු මෙහාට එන්ට තියෙනවා. ඒ නිසා ගම්වල පාලනය කරන්න පුළුවන්. ඒත් අද යුරෝපේ නගරවල මේක කැඩිලා තියෙනවා. ලන්ඩන් නුවර එහෙම කැඩිලා තියෙනවා. ඉතින් හැම තැනම හුරු ඉන්නවා, හැම තැනම හොරකම් කරනවා, හැම තැනම මද්‍රව්‍ය තියෙනවා, පිටින් බෝට්ටු පිටින් මිනිස්සු එනවා. ඉතින් ওই නිසා තමයි ඍෂි සුනක්ගේ ආණ්ඩුව පෙරදෙන්න එක හේතුවක්. මේ නීතිය සාමය පාලනය කරගන්න බැරි වුණේ එක. එයා කියන්නේ ආණ්ඩුවේ පළවෙනි වැඩ කටයුත්ත නීතිය සාමය ආරක්ෂා කිරීම. වෙන එකක්වත් නෙමෙයි. ඉතින් අපි මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඒ පියවර අරගත්තා. මොකද මේ රටේ 2021 22 නීතිය සාමය කඩා වැටුණා. ගෙවල් වලට පැන්නා, ගෙවල් ගිනි තිබ්බා. අපේ ගෙවල් වල තියෙන වරකපොළ හොයාගන්නවා. ඒ තත්ත්වෙට තියෙන්නේ. ඉතින් එහෙනම් සම්පූර්ණ නීතිය කැඩුනැද්දී මේක ආපහු ගේන්න උනා. ආපහු අරගන්න. ඒ දියුණුවේදී තව එක කාරණයක් අපිට පෙවුණා. මේක පිටිපස්සේ මද්ද්‍රව්‍ය කාර්යොත් හිටියා. මද්ද්‍රව්‍ය කාර්යොත් මේකේ සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් රටේ ආර්ථිකය හදන ගමන් මද්ද්‍රව්‍ය පාලනය කරන්නත් උවමනා වුණා. ඒ මද්ද්‍රව්‍ය පාලනය කරන්න මේ ප්‍රජා පොලිස් කොමිටි ඇති කරලා තියෙනවා. මේක ආරම්භ කරද්දී ප්‍රශ්නයක් තිබුණා, සාර්ථක වෙයිද නැද්ද කියලා. මමත් මාස කීපයක් බැලුවා. මේක සාර්ථක නිසා දැන් මමත් බැලුවේ මෙතෙන්ට ඇවිල්ලා මේ අය මෙතන සම්බන්ධ වෙන්න. ඉතින් මේ වැඩ කටයුතු ගෙනියන්න ඕනේ. එකක් හොරකම් කිරීම ඔක්කොම නවත්ත ගන්න ඕනේ. දැන් අපේ ප්‍රදේශවල හොරකම් කිරීම දිහා බැලුවම කවුරු තරුණයෙක් ඇවිල්ලා රන් මාලයක් කඩාගෙන යනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා මොකක් හරි බයිසිකලයක් හොරකම් කරන්න බලනවා. ඒගොල්ලෝ අල්ල ගන්න. අල්ලගෙන බලනකොට මොකද හේතුව? කුඩුවන්න සල්ලි ඕන නිසා. ඉස්සර මේක තිබුණ හොරකම් කරේ හොරකම් කමුට. හොරකම් කරන්නේ වෘත්තියක් ඇටියට. දැන් හුඟක් අය හොරකම් කරනවා කුඩුවන්න සල්ලි හොයාගන්න. මේ තමන්ගේ දරුවන්, තමන්ගේ යාළුවන්ගේ දරුවන්, ගම්වල තියෙනවා, නගරවල තියෙනවා. ඉතින් මේක ඉදිරියට යන්න ඉඩ දෙනවද? අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ ඇෆ්ගනිස්තානයේ ඉඳන් මේ කුඩු එනවා. පකිස්තාන්ට එනවා, ඉන්දියාවට එනවා, පංජාබ්යට එනවා, දැන් මුහුදට එනවා. ගොඩින් ගේන එක නවත්තල. ඉතින් අපිට දැන් නාවික හමුදාව දියුණු කරන්න වෙලා තියෙනවා. මේ ගැන මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේක අපි නවත්තන්න ඕනේ. අපේ රටවල් සියල්ලම තීරණය කළා තියෙනවා නවත්තන්න. ඉන්දියාව
බංගලදේශ සියල්ලම. එන අපි කොහොමද මේක නවත්තන්නේ කියලා බලන්න තියෙන්නේ. මේ මද්ද්‍රව්‍ය කණ්ඩායම් කොච්චර බලවත්ද කිව්වත් ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්තානයේ හිටියත් එයාට බැරිුණා නවත්තන්න. මොකද ඇමරිකාවට ඕන නම් තලිබාන් විරුද්ධව යන්න මේගොල්ලේ සහයෝගය ඕනේ. අන්න එහෙම ක්‍රියාපිළිවෙලක් තියෙද්දි එතනින් කරන එක අපි ක්‍රියා කරන ගමන් මෙහෙ මෙතනින් ආරම්භ කර තියෙන ගම්වල මේ වැඩ කටයුතු කරගෙන යන්න. සාමාන්‍ය නීතිය කරන ගමන් මද්ද්‍රව්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මේ මද්ද්‍රව්‍ය ගැන තමන් බලන්නේ අපිම දන්නේ අනාගත පරපුර. ඒ නිසා මේ ගැන කරුණු හුවමාරු කරගන්න. පොලිසියට දැනුම් දෙන්න. මම කියලා තියෙනවා හැම වෙලේම ගිහින් අත්අඩංගුවට ගන්න එපා. පුළුවන් විදිහට හදන්න. ඒකට වැදගත්ම වෙන්නේ පන්සලයි, පල්ලියයි, කෝවිලයි, මුස්ලිම් දේවස්ථානේ, පාසලේ. දැන් පාසලේ වෙලා තියෙන්නේ සමහර තැන්වල පාසල් ඇතුළත මේ ශිෂ්‍යන් මද්ද්‍රව්‍ය ගේනවා. ඒකත් බලන්න තියෙනවා. ක්‍රීඩාව. ඒ නිසා මම මේ කොමිටි වලින් ඉල්ලන්නේ කරුණාකරලා මද්ද්‍රව්‍ය ගැන ක්‍රියා කරන්න, නීතිය සාමයේ කැඩෙනේ ගැන ක්‍රියා කරන්න. මේ දෙකම දැන් එකට එකතු වෙලා තියෙන්නේ. මේවට ඉඩ දෙන්න එපා. මේ කරනකොට මට සිදු වෙලා තියෙන අකමැත්තෙන් හෝ සමහර අය නීතිය යටතේ රඳවා ගන්න. අපිට මේ තියෙන නීතිය මදි. තව අලුත් අද නීති වොමනයි. සිංගප්පූරුවෙන් උත් කිව්වා ඒ අය යන දුරට අපි යන්නේ ඒ අය කියන්නේ මරණ දඬුවම් දෙන්න කියලා මම ඒව කරන්න අපිට වොමනා නැහැ. ඒත් මේ අය අත්අඩංගුවේ තියාගන්න වොමනයි. ඉතින් මේ ගැන ක්‍රියා කරන්න ඕනේ. දැන් මේ අය අපි ගේනවා පොලිසියට. පොලිසියට ගේනවා මේ අය වෙනුවෙන් නීතිඥ මාත්‍රු වෙනවා. කමක් නැහැ නීතිඥ මාත්‍රයකට එන්න තියෙනවා. ඒත් මට පුදුම මේ මානව හිමිකම් ගැන කතා කරන නීතිඥ මාත්‍රු මේක මේ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. මං හිතුවා මේ ඇත්ත වශයෙන්ම මේ මද්ද්‍රව්‍ය විකුණන එක මානව හිමිකම උල්ලංඝනය කිරීමක්. දැන් ඒගොල්ලෝ කියනෝ නෑ මද්ද්‍රව්‍ය අලෙවි කරන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ඒත් ඒ මද්ද්‍රව්‍ය අල්ලන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා. ඉතින් මන්න මෙහෙම මේ தත්ත්වෙ ගෙනියන්න බෑ. පාර්ලිමේන්තුවට තීන්දුව කරන දෙකෙන් එකක් අපේ ස්ථාවරයේ කුමක්ද කියේ. මොකද මද්ද්‍රව්‍ය තමයි මේ ගමේ තියෙන විශාලම තර්ජනය. අපි හිතුවා ත්‍රස්තවාදය රට බෙදණය කියලා. නෑ ඒක මීටත් වඩා අන්තයි. මෙතන තියෙන්නේ රට බෙදන්නේ නෑ. ඒත් රටේ ඊළඟ පරපුර සම්පූර්ණයෙන්ම නැති කරන්න යනවා. ඉතින් මේ වැඩ කටයුතු අපි ඉදිරියට ගෙනියන්න ඕන කියලා. විශාල බලපෑම් වෙනවා. දුබායි ඉන්නවා කරුණාකරලා එයාට යන්න දෙන්න. සල්ලි දෙන්නම්. මෙයා මෙතන ඉන්නවා කරුණාකරලා යන්න දෙන්න. අපි දුබායි රටට කියලා තියෙන්නේ මේ මිනිස්සු තියාගන්න එපා කියලා. ඇත්ත වශයෙන්ම එක්සත් රාජධානී පොලිසිය දුබායි ඇතුළට ගිහින් ඔය ඒගොල්ලේ කට්ටිය උස්සගෙන ආවා. අපිට ඒව කරන්න බලේවත් මුදල්වත් නැහැ. ඉතින් අපිට තියෙන විදිහට ක්‍රියා කරගන්න වෙයි. ඒතේ තත්වෙට තමයි එක සැරයක් ආවේ. ඇවිල්ලා මං හිතන්නේ 20ක් විතර අල්ලගෙන ප්ලේන් වල දාලා ගෙනිච්ච ඉංගලන්තෙට. ඒක එතනින් ඉවරුණා. ඉතින් මොකද අද අපි රටේ තිබුණේ අනෙක් තර්ජනේ ආර්ථික තර්ජනයෙන් අපි එළියට එනවා. මේ රට අපි හදන්නේ කාටද? අපිට විශාල ප්‍රශ්නයක් තිබුණා. අපේ ආර්ථිකය කඩා වැටුණාදී කොහොමද ජීවත් වෙන්නේ? එදා මිනිස් හොරකම් කරේ ජීවත් වෙන්න. අද හොරකම් කරන්නේ මද්ද්‍රව්‍ය ගන්න. අපි දැන් ටිකෙන් ටික ආර්ථිකය හදාගෙන යනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා මේ අවුරුදු දෙකේදී ණයගත්ත අපේ ණයකරුවන් එක්ක සාකච්ඡා කරන්නේ. ඒ රටවල් එක්ක සාකච්ඡා කළා. අපිට අවුරුදු 4ක් මේ ණය ගෙවන්න එපා. ඊට පස්සේ සහනදායක ක්‍රමයට ගෙවන්න විශේෂයෙන්ම පොලිය අපිට ඩොලර් බිලියන 5ක් පොලියෙන් ඉවත් කළා. අපේ වාණිජ බැඳුම්කරුවන් අපිට සහනේ දුන්නා. ඒගොල්ලෝ පොලිය ඉවත් කරේ නැහැ. ඒගොල්ලෝ ණය මුදලින් බිලියන 3ක් අයින් කරා. දැන් ඩොලර් බිලියන 8ක් අපි ඉවත් කළා තියෙනවා. අපිට අවුරුදු 4ක් ගෙවන්න නැතුව ඉන්නේ. අපිට දැන් සැහැල්ලුවක් තියෙනවා. ඒක හැමදාම ගෙනියන්න බෑ. මොකද අපි තාම ආනයනය පදනම් කරගත්ත රට. අපි ආනයනය කරන භාණ්ඩ වලට අපිට ගෙවන්න විදේශ විනිමය නැ ආපහු ණය ගන්නවා. 20 43 වෙනකොට මේ ණය ගෙවන ගමන් අපිට අලුත් ණය ගන්න සිදු වෙනවා. ඉතින් තව අවුරුදු 15ක් යනකොට අපි මේ தත්වයට ආපහු එනවා කියලා මට කියන්න කැමතියි. ඒක අපි නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න තමයි දැන් ආයි බලන්නේ
මේ රටේ ආර්ථිකයේ එක පැත්තකින් ආර්ථිකයේ අපේ මුදල් හරියට පාලනය කරන්න. රාජ්‍ය මුදල් පනත, රාජ්‍ය ණය පනත, මහ බැංකු පනත අපිට දැන් අයවැය පාලනය කරන්න තියෙනවා. අපිට වැඩිපුර මුදල් නැහැ. අපිට වැඩිපුර තියෙන මුදල් අපි යෙදෙව්වා අස්වැසුම. සමෘද්ධිය තුන් ගුණයකින් වැඩි කළා අස්වැසුම දෙන්න. හාල් කිලෝ 10 ගානේ අඩු ආදායම් ලාභින්ට මාස දෙකකට දෙන්න. පඩි වැඩි කරන් රුපියල් 10000 කින් දීමන වැඩි කරන්. තවත් වැඩ කටයුතු ගණනාවක් කරගෙන යනවා. දැන් අපේ මුදල් සියල්ලම එතනින් අවසන්යි. ඉතින් මේ අවුරුද්ද අපි සියලු දෙනාටම රුපියල් 10000ක් දුන්නා. මම දන්නවා ජනතාව දුක් විඳිනවා. කොහොම හරි මේ රට ගෙනියන්න ඕන නිසා ආර්ථිකයයි සහනයයි දෙකම සමබරතාවයකට ගේන්න. දැන් සමහරු කියනවා තවත් ඕන කියලා. ඒකට අමාරු වැඩ කටයුත්ත. විදුහල්පති ගුරුවරු කිව්වා 2022 පඩි වැඩි කරා 2023 2024 අපිට රුපියල් 10000 දීමනාව දුන්නා. නමුත් අපිට තවත් ඕන කියලා. ඒක අසාධාරණයක්. මෙයාට දෙපාරක් හම්බ වෙනකොට අනික් අයට එකපාරයි හම්බුනේ. එහෙනම් දෙනවනම් අනික් අයට දෙන්න තියෙන්නේ. දැන් කියනවා සංවර්ධන නිලධාරීන් ලිපිකරුවන් අපේ පඩිය වැඩි කරන්න කියලා. ඒක තව ප්‍රශ්නයක්. මොකද පඩිය වැඩි කරොත් අපිට දෙන්න සල්ලි නැහැ. බදු දාන්න තියෙනවා. දැන් වැට් 18යි. ඒ දීමනා දුන්නොත් වැට් 19 කරන්න වෙනවා. 19 මාර. මං හිතන්නේ ජනතාවට 19ක්වත් 19 මාරවත් අරගන්න පුළුවන් කියලා. මොකද අනිත් පැත්තෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ 110. පොලිසිය හමුදා ඔක්කොම එක්ක. දැන් ඉන්නවා 115. මේ සාකච්ඡා කරලා සමහර අය කිව්වා 105ක් නෝපේවන්න කියලා. පස්සේ ගෙවන්න කියලා. 110කට ගෙව්වොත් අපිට වැට් වැඩි කරන්න උවමනා නැහැ කියලා 18ට. ඒත් මං කිව්වා නෑ කවුරුත් ආපහු යවන්න බෑ. අපි ඒ ආයතන තියෙනවා ඔන්න වැට් වැඩි කරලා හරි දැනුම් අහලා හරි මේ වැඩේ කරමු කියලා. ඒ නිසා තමයි වැඩි කරන්න තුනේ එක හේතුවක්. දැන් බැනුම් අහලා මේක වැඩි කළා හැම එක්කෙනා මුදල් දුන්නාන් පස්සේ ආණ්ඩුවට නම් තව තත්ත්වයක් නැහැ තව සතයක් දෙන්න මේ අවුරුද්දේ. අනික මේ මාසේ මැද ඉඳන් මැතිවරණයට සූදානම් වෙනවා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු ඡන්දේ. මේ අනික් වැඩ කටයුතු කරන්න මේ අපිට වෙලා නැහැ. එතකොට පඩි වැඩි කිරීම මොකක්වත් සිදු වෙන්නේ නැහැ. එහෙම කරොත් වෙන්නේ ජනතාව අපහසුවේ වැටෙනවා. වෙන කාරණයක් නෙමෙයි. එන අවුරුද්දේ දීමනා පැඩි වැඩි කරන්න කියලා දැන් අපි කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ අයගේ වාර්තාව ලැබුණාම 2025 අයවැයට ඒ මුදල් ලබා දෙන්න ක්‍රියා කරනවා. ඉතින් මෙන්න මෙහෙම තියෙන අවස්ථාවක තමයි බැලුවේ අපිට තිබුණේ ඇත්ත වශයෙන්ම දැන් ආර්ථිකය ගොඩේන අවස්ථාවේ සමහරු බලන්නේ එක කඩලා. ඒත් අපිට මේ මුදල් ගෙවන්න මාර්ගයක් නැහැ. ගෙවන්න ගියොත් අපිට හම්බෙන ඩොලර් බිලියන 8 නැති වෙනවා. ඒ නිසා මේ ස්ථාවරේ ඉන්නවා මිස ඒක වෙනස් වෙන්නේ නැහැ. අනික දැන් පඩි වැඩි කිරීමේ කාලයක් නෙමෙයි. දැන් තියෙන්නේ මැතිවරණයක් එන කාලේ. ඒකයි තියෙන්නේ. කොයි පක්ෂයටවත් බෑ මේක කරන්න. මේ අද යන විදියට. ඒගොල්ලෝ මොකක් හරි කිව්වත්. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. දෙවෙනි එක තමයි අපි දැන් ඉදිරියට යනවා නම් අපේ ආර්ථිකය අපි අපනයන ආර්ථිකයක් බවට පත් කරන්න ඕනේ. ඉතින් ඒ අපනයන ආර්ථිකය පත් කරන්න දැන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනත් තියෙනවා. ඒක මුළු ප්‍රදේශය වෙනස් වෙනවා. මං කිය කෘෂිකර්මයේ අපනයන කෘෂිකර්මයක් කරන්න. ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගෙනත් දෙන්න. මේ ප්‍රදේශ දියුණු කරන්න. ඌවේ විශේෂයෙන්ම විශාල දියුණුවක් කරන්න පුළුවන් තැන. මම දන්නවා. බදුල්ල දිස්ත්‍රික්කය හොඳටම දන්නවා. මේ තැළ තැන මේ විශාල කෘෂි අපනයන ප්‍රදේශයක් කරන්න පුළුවන්. බදුල්ලේ සංචාරක ව්‍යාපාරේ කෘෂිකර්මයයි දියුණු කරන්න පුළුවන් IT කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අන්න මෙහෙම අලුත් ආර්ථිකයට යන්න ඕනේ. ගමේ තියෙන ආදායම් වැඩි කරන්න ඕනේ. අද මේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 85යි. 2048 වෙනකොට අපි ඒක ඩොලර් බිලියන 350ක් කරන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන්. රට දියුණු වෙනවා. දැන් තියෙන ආදායම් මදි වෙන එක. ආදායම් මදි නම් ආදායම් වැඩි කරන්න ඕනේ. ආදායම් වැඩි නම් ආර්ථිකය සංවර්ධනය කරන්න. අපි එතෙන්ට යමු. ඒත් මේ ඔක්කොම කරයන් පස්සේ මද්ද්‍රව්‍ය නිසා ඊළඟ පරම්පරාවෙන් කොටසක් නැති වෙනවා නම් අපේ ව්‍යායාමයේ හේතුව කුමක්ද? ප්‍රයෝජනේ කුමක්ද?
ඒ නිසා ඔබට අද විශාල වැඩ කටුත්තක් තියෙනවා. ඒ තරුණ පරපුර ආරක්ෂා කරලා දෙන්න. ඉතින් මේ කරන ඔබ සියලු දෙනාටම ස්තුති කරමින් මගේ වචන ස්වල්පයෙන් මම අවසන් කරනවා.